කියන්නේ දැන් මිනිස්සු ගොඩක් අය රඹුටන් කනවා. ඒ වගේම දැන් බොහෝ දෙනෙක් කැමති මේ පරිභෝජනය කරන රඹුටන් වගාවක්. එහෙමත් නැත්නම් තමන්ගේ ගෙවත්තේ පැලයක් හෝ ඉඳ ගන්න. ඒතුවර මේ රඹුටන් පැලයක් හරියට හදා ගන්න නිවැරදි තාක්ෂණයක් තියෙනවද? නැත්නම් කොහොමද හරියට පැලයක් අපි වත්තේ ඉඳ ගන්න? ගෙවත්තක අපි මේ පැලයක් ඉඳද්දි අපි මුලින්ම අපි හොඳ රඹුටන් පැලයක් තෝරගන්න ඉස්සරහ මුලින්ම උනන්දු වෙන්න ඕනේ. කෘෂිකා දෙපාර්තමේන්තුවේ නිර්දේශිත පැල තවානකින් ලබාගත් හොඳ මේරුණු පැලයක් අපි තෝරගන්න ඕනේ. අපි සාමාන්‍ය තවානකට ගියන් පස්සේ මේ වගේ කහ ලේබලයක් සහිත පැලයක් තමයි අපි තෝරගන්න ඕනේ මුලින්ම. ඒකයි අපි බලන්න ඕනේ හොඳින් වර්ධනලා තියෙන්න ඕනේ අඩුතරමේ පත්‍රවල 3ක් හෝ 4ක් තියෙන්න ඕනේ. ලෙඩ රෝග වලින් තොර, ඒ කියන්නේ පලිබෝධ හානියෙන් තොර සාතක බද්ධ පැලයක් අපි මුලින්ම තෝරගන්න ඕනේ. ඉන් පසුව අපිට අපේ ගෙවත්තේ පැලයක් රෝපණය කරද්දී මුලින්ම මීටරේ ඒ කියන්නේ පළල මීටරයක්, දිග මීටරයක් සහ ගැඹුර වලේ මීටරයක් වලක් අපි සපා ගන්න ඕනේ. ඒ කපා ගනිද්දී මුලින්ම ඒක මතුපිට පාස් ඒ කියන්නේ අඩි දෙකක් පමණ තියෙන මතුපිට පාස් වෙනම අපි අයින් කර ගන්න ඕනේ. ඊට අමතරව පහළ පාස් කොටස අපි භාවිත කරන්නේ වල පුරවද්දී. මේ සඳහා අපි මුලින්ම මතුපිට පාස් එකට එක අනුපාතය, ඒ කියන්නේ අපි කාමේ පොල් වශයෙන් පාවිච්චි කරන ගොම සහ අපි මතුරු පාස් එකට එක කවලම් කරන්න ඕනේ මුලින්ම. අපි සම්පූර්ණ වල පුර ගන්නවා. පහළම අඩිය කොටස බ්ලේඩයක් හෝ පිහියක් ආධාරයෙන් ඉවත් කරනවා. ඉන්පසුව ඒ පහළ සිට ඉහළට දෙපසින් 75ක් පමණ අපි මේ පළලා පෝච්චය සම්පූර්ණයෙන්ම අපි අර මැද පස් කොටස ඉවත් කර කොටසට සම්පූර්ණ ගිල්වලා හිමීට අපි දෙපැත්තට ඉල්ල අයින් කරනවා කවරේ. ඉන්පසුව පස් ටික ලං කරලා අපි හොඳට ස්ථානයේ සද කරනවා. පල් බාතික හොඳට පැලේ දෙතමනේ අපි රඳවා ගන්න පැලේට ජල සම්පන්න කරන්න ඕනේ. පැලේ සිටුමේ පසුව මේ සාමාන්‍ය කුඩා පැල මේ උෂ්ණත්වයේ මේ වැඩි නිසා පත්ත පිළිස්සියෙන් වළක්වන්න අපි අනිවාර්ය දෙපැත්තේ ආධාරක හතරක් කියන්නේ වැටිර කෝටු හතරක් ඉඳලා ඊට උඩින් අපි වැටිකොළ දෙකක් බැඳලා පොල් අතු 3-4ක් පාවිච්චි කරනවා මූලික අවස්ථාවේ අධික හිරු ඇසින් මේ පැලය ආරක්ෂා කරගන්න. රඹුටන් පැලයකින් අවුරුදු 3ක් අවුරුදු 4කින් හොඳ අස්තනක් ලබා ගන්න පුළුවන් මුලින්ම.